ඔව් අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ උතුරු පළාත්වලත් ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විටින්ගිට වැසියෝ ගිගුරුම් සහිත වැසියන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවලද තැනින් තැන සවස් කාලේ දොර රාත්‍රී කාලේදී වැසියෝ ගිගුරුම් සහිත වැසියන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ දිනවල දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළපිට ප්‍රදේශවලත් ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් මීට 60 කිලෝමීටර 40 50 අතර ගියන් දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම සවස් කාලයේදී විශේෂම ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව අවට සහ ආශ්‍රිත මුහුදු ප්‍රදේශ සලකවලට මේ දිනවල ගිනිකොන දිග බෙංගාලවක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙලා තියෙනවා. මේ කැළඹිලි ස්වභාවය ඉදිරි දින කීපයේදී ක්‍රමයෙන් අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙලා තවදුරටත් සුලිකුණාටත් දක්වා වර්ධනය වීමේ ලක්ෂණ ඇති වෙලා තියෙනවා. මේ අනුව විශේෂයෙන්ම උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශාංශ 90ත් 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 40ත් 50ත් අතර ගියන් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම විටින් විට මේ මාගේ 60 කිලෝමීටර 60 පමණ දක්වා වැඩිීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට දකුණින් වන උතුරු අක්ෂාංශ 1ත් 4ත් ඒ වගේම නැගෙනහිර දේශාංශ 85ත් 92ත් අතර මුහුදු ප්‍රදේශයේ සුළං අභිසාරී කලාපයක බලපෑම හේතුවෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 50ත් 60ත් අතර ගියන් දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙම ආගේ විටින් විට 70 පමණ දක්වා වැඩිීමේ හැකියාවක් පවතිනවා. එම නිසා මෙහි මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වා වෙන්න පුළුවන්. එම නිසා විශේෂයෙන්ම බහුතර ධීවර ජනතාවට සහ නාවික ප්‍රජාවට මෙම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකෙන ලෙස කාරුණිකව දැනුම් දෙනවා. ඒ වගේම කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසු වෙන්න කියලාත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඇත්තටම දැනට සුලිකුණාට තත්ත්වයක් වර්ධනය වෙලා නැහැ. තාම කැළඹිලි ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී ක්‍රමයෙන් අඩුපීඩන කලාපයක් වර්ධනය වෙලා සුලිකුණාට දක්වා වර්ධනය වෙන ලක්ෂණ තියෙනවා. නමුත් නිශ්චිතවම සුලිකුණාටක බලපෑමක් තියෙනවද නැද්ද කියන එක ගැන කියන්න පුළුවන් වෙන්නේ මේ කැළඹිලි ස්වභාවය අඩුම තරමේ අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වුණාට පසුයි.